සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. ජීවිතයේ ඇතුලේ අපිට මේ ගමන යන්න නම් කාර්ය ඔබේ මගේ තියෙන කැපැසිටිස් බිල්ඩ් අප් කරන්නට ඕනේ. ඔබ මා තුළ තියෙන ටැලන්තු තියෙනවනේ. මේ ටැලන්තුව වර්ධනය කරලා එළියට අරගෙන ඒක පර්ෆෝමන්ස් වශයෙන් තියෙන්නට ඕනේ. ඒක එළියට දෙන්නට ඕනේ. පර්ෆෝම් කරන්න පුළුවන් වෙන්නට ඕනේ. අපි ඔක්කොටම හොඳ හැකියාවක් තියෙන්නට ඕනේ. මොනවටද? ඩ්‍රමටයිස් කරන්න පුළුවන්කමක් තියෙන්නට ඕනේ. මේ අංග චලන වලින්, ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් වලින්, මූණේ ඉරියව් වලින් අපිට මේ මොහොතේ අනිත් කෙනාගේ ජීවිතේ ඇද බැඳ ගන්න පුළුවන් හැකියාවක් හදා ගන්නට ඕනේ. එතකොට දැන් මේක කරගන්න ඔබට මට සිදු වෙනවා ඔබේ මගේ පාස්ට් එක හැම වෙලාවෙම වැදගත්. හැබැයි ඔබේ මගේ අතීතයේ මොන වගේද වැදගත් වෙන්නේ? කරපු හොඳ දේවල් මතක් කරනවා මිසක් බැරි විච්ච දේ, අතපසු විච්ච දේ, අමාරු විච්ච දේ ඒක මතක් කර කර ඉඳලා අපිට මේ පර්ෆෝමන්ස් දෙන්නට බෑ. ඒ නිසා let it go. ඒක ඔය නෙගටිවිටිස් ඒ ඍණාත්මක දේ ඒ එතනින් ගියාදෙන් එහෙමම. ඊට පස්සේ මොකද කරන්නට ඕනේ? ඔබ මා කරපු හොඳ දේවල්, යහපත් දේවල්, සිතුවිලි, වචන, ක්‍රියාවන් ඔක්කොම හැම වෙලාවෙම ආවර්ජනය කරනවා. ආවර්ජනය කළා, ආවර්ජනය කරලා ඒක තමයි ඔබේ මගේ ජීවිතේ ඇතුළෙන් ඉතුරු සේවාව කරගෙන යන්න, ඉතුරු දේ කරගෙන යන්න බලයක් බවට පත් කරගන්න. මේ අවුරුද්දේ මගේ සහ මගේ පන්තියේ ඉතුරු පස් දෙනාගේ අවුරුදු 25 ජුබිලි එනවා. ජූලි මාසේ 30 වෙනිදා අපි පූජාත්‍රය ලැබලා අවුරුදු 25ක්. එතකොට මේ ජුත්තාත්තයි පොඩි සමිත් එක්ක එකතු වෙලා මේ කාඩ් එක නිර්මාණය කරද්දී නේ ඒ කාඩ් එක ඇතුළට ගෙනාවා නේ. ඒ මේ අවුරුදු 25 ඇතුලේ මූලිකව ගොඩක් දේවල් සිදු වෙලා තියෙනවා. මේ මූලිකව කරපු දේවල් වල ප්‍රොජෙක්ට්ස් ටික, ඒ වගේම කරපු ප්‍රෝග්‍රෑම් සරව මේවල වල ෆොටෝස් තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. එයි මේ ෆොටෝස් ඇවිල්ලා එහෙම තමයි ඒක නිර්මාණය වෙලා තියෙන්නේ. මේ තමාගේ ජීවිතයේ ඇතුලේ මේ අවුරුදු 25 තමා යන්නට දායක වෙච්ච මිනිස්සුන්ට ස්තුති කරන්නට ඕනේ. ඒ නිසා සහයදුන් සියලු දෙනාට නොවක් තුති කියලා එකේ ගහලා තියෙනවා. දෙවියන් වහන්සේට සියලුම මහිමය අයිති වේවා කියලා දාලා තියෙනවා. ඒ නිසා යමක් කරනකොට දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්නට තවත් පිරිසක් ඉන්නවා දායක විච්ච. ඒතර මේ දායක විච්ච දේත් එක්ක මේක තමයි ප්‍රසන් කරන්නේ. ඒසා මට කාඩ් එකක් ප්‍රසන් කරන්න ඕන නම් කාර්යය දෙන්න, ඉන්විටේෂන් කාඩ් එකක් දෙන්න ඕන නම් කාර්යය, නිකන් ඉන්විටේෂන් කාඩ් එකක් දීලා වැඩක් නැහැ. ඒනිසා දැන් මේ ඔක්කොම තරගෙන ඒනිසා තමයි මේ නිර්මාණශීලී භාවයේ කියන දේ ගොඩක් වැදගත් රටනම් මේ තාත්ති පුතේ දුවේ. ඒනිසා මම ඥානකාන්ති අධේශනා කරත්, මම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ගියත් මම හැම වෙලාවෙම හිතන දේ තමයි නිර්මාණශීලී භාවය ඇතුල් කරගෙන ඒ ප්‍රෝග්‍රෑම් එක කන්ඩක් කරන්න ඕනේ. මම කිව්වා නම් කාර්ය ඔය මිනිසුන්ට පුළුවන් විදියට සාමාන්‍ය විදියට කිය කරනවා නේ, නැත්නම් කාර්ය මොකද වෙන්නේ? ඊගොල්ලෝ මං ගැන මොනවා හිතයිද නේ? ඊට පස්සේ නිකන් අනවශ්‍යයි නේ. නිසා මම වැඩි දඟලන්නේ නැහැ. මම ඉතාම සංවරයි කියලා පෙන්නගෙන මම ඉන්නවා. හැබැයි මගේ පර්ෆෝමන්ස් හරිම අඩු වේවි. ඒ නිසා මම පොඩි කාලේ ඉඳලම හරිම ආස කරා නේ ආටිස් කෙනෙක් වශයෙන් වැඩ කරන්න. රඟපාන්නකොට රඟපාන්න, සිං කරනකොට සිං කරන්න, දුවනවා නම් දුවන්න, රෙස්ලිං කරනවා නම් රෙස්ලිං කරන්න, කරාටි කරනකොට කරාටි කරන්න, ජිම්නාස්ටික් කරනකොට ජිම්නාස්ටික් කරන්න. ඒ නිසා නටනකොට නටන්න, එක එක ශෛලියන් වල හැම දෙයක් තුලම ඒ නිසා මම නියලුණා. මගේ ජීවිතය මම එතනට යොමු කරව ගත්තා. ඒ නිසා මම කිව්වේ නැහැ අයියෝ මේ රෙස්ලිං කරලා වැඩක් නැහැ නේ කියලා. නැහැ. ඒ එතකොට තමයි ඉගෙන ගත්තේ කොහොමද ත්‍රෝ එකක් දාන්නේ. ඩෝබි ත්‍රෝ කියන්නේ මොනවද? මේ මොහොතේදී හාෆ් නෙල්සන් කියන්නේ මොනවද? ෆුල් නෙල්සන් කියන්නේ මොනවද? දැන් මේවා ඇතුළට තමයි ගියේ. ගිහිල්ලා බැලුවා එහෙනම් මේ අංග චලනයත් එක්ක මේ හැම දෙයක්ම කරගන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕනේ. ඉන්ස මේ මනස මේ මොහොතේදී අධ්‍යාපනයෙන් ට්‍රේන් කරනවා වගේම ශාරීරිකව ට්‍රේන් කරා හැම දෙයක්ම
ගිනිවලල්ලෙන් පනින්නේ කොහොමද? ඩයිවින් රෝල් එකක් මේ මොහොතේ ගින්දර තියලා ඒක ඇතුළට පනින්නේ කොහොමද? එතන මනස හැදුවා. ඒ නිසා මම ඩයිව් කරා, මම කරලා පෙන්වුවා, මම සෙමිනේරි දිත් කරා, ෆයිල් ලිම්බෝ කරනවා. නේ, ගින්දර කටට ඇතුළට දාලා අත් දෙක අතරලා තියාගෙන ඉන්නවා. දැන් මොනවටද මේ හැම පර්ෆෝමන්ස්ම අවශ්‍ය වෙන්නේ? මට මාව මේ මොහොතේදී ප්‍රබල කරගන්නට ඕනේ දෙවියන් තුල. මොනවටද? අනිත් කෙනාගේ ජීවිතේ ඇතුළට මේ බලය අරගෙන යන්න. ඒ නිසා ඔබ දුර්වල වෙලා, ඔබ හීන වෙලා, ඔබේ පර්ෆෝමන්ස් අඩු කරගෙන, ඔබේ සෙල්ෆ් ඇප්‍රිෂියේෂන්ස් අඩු කරගෙන, ඔබේ වටපිටාවේ තිබිච්ච ඒ ඝනදෙනු හැම එකක්ම අගේ කරන්නේ නැතුව පැත්තක දාලා ටේක් ඉට් ෆෝ ග්‍රාන්ටඩ් මොනවා කරන්න මම මේ තින්ග කරා නැහැ. එන්සම් ඔබේ ජීවිතයේ ඇතුලේ කළ යුතු දේ, කරන දේ අවබෝධයෙන් යුතුව කරලා ඔබ වටේ ඒක ශක්ති වලල්ලක් වශයෙන් තියාගන්න. අපි NLP වල කියනවා සර්කල් ඔෆ් එක්සලන්ස් කියලා. ශක්ති වලල්ලක් වශයෙන් තියාගෙන ඒක ඇතුලේ ඔබේ පන්නරයත් ශක්තියත් ලැබලා ඔබ මහත් දේ කරන්නට ඔබට දේව ශක්තියත් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. චිස්මීටයි.